अदिन्नादानावेरमनी सिक्कापदं समादियामि कामेषु मिच्छाचारावेरमनी सिक्कापदं समादियामि मुसावादावेरमनी सिक्कापदं समादियामि सुरामेर मज्जपमानट्टानावेरमनी सिक्कापदं समादियामि साधु 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 इति पीसो भगवा अरहं सम्मा सम्बुद्धो අද නිවාඩු දවසේ අපි පොඩ්ඩක් මේ වෙනසකටත් එක්ක කෑම ටික හදලා පොඩි අයට කන්න කියලා මේ එළියෙන් තිබ්බා. අද කන්න හැදුවේ අපි පරිප්පු හදලා තියෙනවා. ඉන්දලා සොසේජස් මාළු බැද්දා. ඊට පස්සේ මේ නෝකෝල් තියෙනවා ඒත් ඉන්දලා අරගෙන තියෙනවා. මාළු ඇඹුල් තියල් තියෙනවා මේ අමු කොච්චිත් එක්ක කියලා හදලා. काटिए कम एन आइए මල්ලිට දෙන්න මල්ලිට වාර උටාල් වයින් කවන්නද හා අක්කසේ කෙනු මේ මේ මල්ලිටත් බෙදලා දෙන්න සුදුට සුදු අක්කට දෙන්න ප්ලේට් එක रसाइद केनू के पत्ते को खावाना Gracias.
මටේදා ඩයිනසෝර් තීම් එකෙන් කේක් එකක් හදන්න තිබුණා. මේ ඒ හදපු කේක් එක තමයි තියෙන්නේ. ඒකේ කොහොම හරි නම එවන් නමතක වෙලා තිබුණා ඒ ඕඩර් එක දීපු නංගිට. ඉතින් අන්තිම මොහොතේ නම එවලා තිබුණා මේ මං කේක් එක හදලා ඔක්කොම කළා ඩිඩිව කරන්න ඇස්සෙලා තිබින්දි. ඒ පාර ඉතින් ආයි ෆොන්ඩඩ් එක කපලටක් ගාලා ලෙටර්ස් ටික මේ විදිහට අපි මුලින්ම බෝඩ් එකේ තියාගන්න ඕනේ කොහොමද කියලා ඒක මේ අවශ්‍ය ප්‍රමාණය බලාගන්න. ඊට පස්සේ ඒ විදිහට තියාගෙන අපි වතුර හරි නැත්නම් එඩිබල් ග්ලූ හරි භාවිතා කරලා බෝඩ් එකේ මේ අකුරු ටික ඒ අපි තියාගත්ත තැන් වලින් ලස්සනට අලව ගන්න ඕනේ. මේ ලෙටර්ස් මේ ආකාරයට අලව ගන්න හරි නැත්නම් අපි හදන ෆිගර්ස් අපිට අලව ගන්න හරි එඩිබල් ග්ලූ හදා ගන්නවා නම් ඒකට අපි භාවිතා කරන්නේ තයිලෝස් පවුඩර් පොඩි ප්‍රමාණයකට උණු වතුර දාලා ඒ දෙක හොඳට මික්ස් කරාම ඒක ගම් එකක් වගේ ඒ ගතියට එනවා. අන්න ඒ ප්‍රමාණයදී අපිට පුළුවන් ෆිගර්ස් වල ඒව අලවන්න ඒක මේ යොදා ගන්න. මේ තියෙන කේක් එක හැදුවට පස්සේ දැන් මේක ඉවරයි බොක්ස් එකට දාන්න ඕනේ. දැන් මේක මේ කේක් එක කරපු බබාගේ අක්කට ගිය මාසෙ මම කේක් එකක් කළා. ඒ කේක් එකෙත් මම ෆොටෝස් දාන්නම්. මේ තියෙන්නේ ඒ හදපු කේක් එක. මේක මේ යුනිකෝන් තීම් එකෙන් තමයි හැදුවේ. ඒක පොඩ්ඩක් වැඩි කේක් එකේ මොකද රේන්බෝ කලර්ස් වලින් අර එයා යුනිකෝන් ඉන්න බකට් එක වගේ හදන්න තිබුණා. ඊට පස්සේ ෆොන්ඩ අයිසින් එකක් බට අයිසින් එකෙත් අර කලර්ස් ගොඩක් දාන්න තිබුණා. මේ තියෙන්නේ යුනිකෝන්. මේකට අපි කියන්නේ බලුබත් කියලා. ඒ කියන්නේ අපේ ගෙවල් ළඟ ඉන්නවා බල්ලෝ 8ක් 10ක් විතර මේ අයිතිකාරියෝ නැති. ඉතින් අපිට පුළුවන් දවසට අපි බල්ලොන්ට කෑම හදලා මේ විදියට ගිහින් දෙනවා. ඒක බෙදලා දෙන්නේ අපේ ගෙවල් ළඟ ඉන්න ශ්‍රියාණි ඇන්ටි තමයි. ඔන්න ඉතින් බල්ලොන්ගේ කෑම එක ශ්‍රියාණි ඇන්ටිට දීලා බල්ලොන්ට බෙදලා දෙන්න කියලා මම මාස ගානකට පස්සේ අද එළියට ආවා. පොඩ්ඩක් මේ අපේ හස්බන්ඩ්ගේ කසින් කෙනෙක්ගේ ගෙදර පොඩි කන්ස්ට්‍රක්ෂන් ගැටලුවක් තියෙනවා කියලා එයාට චුට්ටක් ඇවිල්ලා බලලා යන්න කිව්වා. ඉතින් ඒක නිසා මමත් මේ මාස ගානකින් අද චුට්ටක් එළියට ආවා. ඒ යන ගමන්ම මේ කේක් එකක් දාගෙන ගියා. මොකද එතකොට මට එකපාරම ඒක ඒ අයිතිකාරයන්ට දෙන්න පුළුවන් නිසා. මේ ඇවිලින්නේ අපේ සචිත් මල්ලිලාගේ ගෙදර. අර ඇතින් පේන්නේ හයිවේ එක. ඉතින් හරිම ලස්සන view එකක් තියෙන මෙතනට. හස්බන්ඩ් ඒ මොකද්ද ඒ construction මොනවා හරි ප්‍රශ්නයක් ගෙදර තියෙනවා. ඒක බලලා එන්න ගියා. එතකන් ඉතින් මම රංගිත් එක්ක උඩට වෙලා කතා කර කර හිටියා. මෙතන බැල්කනි එකට ගිහම ඔක්කොම වටේම පේන වතුරුගිරි හයිවේ එක සිට් එකේ යන එන වාහන එහෙම ඔක්කොම පේනවා එතනට. පොඩි අය එක හවස පැල ටිකක් ඉඳෙව්වා. මම මේ පැක් එක ගැන වෙනම වීඩියෝ එකක් කරන්න ඇති. ඒක බලන්න මේ මේ ඒ කරපු වීඩියෝ එක කරන ගමන් තමයි මේ ඉන්නේ. ඔන්න ඉතින් හවස කට්ටියම එළියට බැහැලා මේ සෙල්ලම් කරන්න. අක්කයි අයියා බයිසිකල් පදිනවා. චූටි දුව දුව ඉන්නවා ඒගොල්ලෝ පස්සේ. අනිත් දෙන්නත් ඉතින් ඔය එළියට වෙලා ඉන්නවා හිට මෙහෙට වෙවි. මේ අම්මලයි තාත්තලයි බර්ත්ඩේ gift එකක් හදලා තිබුණා. මේක
अंतिम दवसरे अम हम सुपे अपने बिरयानी हदागिनावा मिथन था अड्डू एक डिश चिकन बटर चिकन का एक नैमे फोटो एक ओण तीन सूपे की रसम रस बुरीयानी का खाल इवर वेला मे अपे पोड़िया पेन वन इधर वे इला दवा जेरी का खदर फ्रिज के दम दमी एक बेन बाजरी इक दागन खट्टी वटवेला खानवा तीन वैवेदी हों वहन गता विदुरी कोट कोट मे अभी पोए दवस इट खाली दवस निवाण दवस ओण्डम तमए गत करे इतनी हेमदाम वगे अभी हद दिन तेके हिट पोगोल हेमोटम बहुमस्तूति शुभ दवसा हेमोटम है।